සුබ දවසක් හරි අපි අද කතා කරන්නේ අපේ මෙනුම් උපකරණ වීඩියෝස් වල ප්‍රැක්ටිකල් වල ඊළඟ වීඩියෝ එක ඊළඟ ප්‍රැක්ටිකල් එක හරි මේක අපි තමයි කතා කරන්නේ දැන් අපි කලින් වීඩියෝ එකේ කතා කරා වර්නියර් කැලිපරේ මේ වර්නියර් කැලිපරේ සිළුම කොටස් සිද්ධාන්ත කතා කරලා ඉවර කරා හරි ඊට පස්සේ දැන් මේ මයික්‍රෝමීඩියා ස්කෲප් වාමානේ කියන උපකරණෙත් අපි මේ කුඩා දිගවල ඉතා කියන කිසියම් දිගක් ඉතා නිවැරදිවනේ හරි දශම ස්ථාන දෙහිකට මිලිමීටර දශම ස්ථාන දෙහිකට නිවැරදිව මැන ගැනීම සඳහා භාවිතා කරනවා මයික්‍රෝමීඩියා ස්කෲප් වාමානේ හරි දැන් එක එක වස්තුන්ගේ විශ්කම් භාරය මොනවා හරි පාටාංගමනිද්දී මේ අපිට සමහර ලාඩ වර්නි කැලිපරේ පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් මයික්‍රෝමීඩියා ස්කෲප් වාමානේ පාවිච්චි කරන්න පුළුවන් හරිද හොඳයි දැන් මේ වර්නියර් කැලිපරේ ළමයි පාවිච්චි වුණේ වර්නියර් මූලධර්මයේ අපි ඒක කලින් ඉගෙන ගත්තා හැබැයි ළමයි මයික්‍රෝමීඩියා ස්කෲප් වාමානේක පාවිච්චි වෙන්නේ හරිද ස්කෲප් මූලධර්මයේ දැන් නමේ මේක දිනවන ස්කෲප් වාමානේ කියන්නේ මේක ස්කෲප්ුවක් තියෙනවා හරිද අපි ස්කෲප්ුවක් ගැන ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ මේ ඇනේ සහ නට් එක හරිද නට් එක සහ ඇනේ දැන් මේක ස්කෲප්ුවක් ඕගොල්ලෝ දන්නා ස්කෲප්ුවක් ගත්තාම මේක නිකන් අර දැටි දැටි කියන්නේ ස්ට්‍රෙට් එකනේ හරිද මේ ස්කෲප්ුවම අඳින්නේ මේක නට් එක හරි ඇනේ හරිද ඇනේ සහ මේ නට් එකනේ කරගන්නේ නේ නට් එක මේක ඇනේ එතකොට මේ ඇනේ ගත්තාම ළමයි ඇනෙත් පොටවල් දිනවා නට් එකෙත් පොටවල් දිනවා නේ එතකොට අපි ගාමාන්නේ මම මේක මේ ලොකුවට අඳින්නේ හරි මේ දින්නේ ඇනේ හරි මේක ඕගොල්ලන් දැන් බැලුවේ හැක ඔය විදිහෙන් යන්නේ දැටි දැටි තියෙන ඒවා හරි මේක අපි ගත්තොත් ළමයි මෙන්න මේ අනුයාත එක ළඟ තියෙන මේ ස්කෲප්පු පොටවල් දෙකක් අතර පරතරයට අපි ලස්සන නමක් කියනවා මොකද්ද අන්තරාලය අන්තරාලය හරි එතකොට ළමයි මේ සාමාන්‍ය මේක මෙහෙම දෙයක් වෙනවා ඕගොල්ලෝ මේක දන්නවා ඇති මේ නට් එක අපි එක වටයක් කැරකෙව්වහම ළමයි හරියටම මේ අන්තරාලයේ සමාන දුරක් තමයි ඉස්සරහට හෝ පස්සට යන්නේ මේක අපිට කරකවල බැලුවේ ඇයි මේක එක වටයක් හරි එක වටයක් මෙහෙම කරකවද්දී හරියටම අන්තරාලයේ සමාන දුරක් මෙහාට හරි මෙහාට හරි යනවා මේ කරකවන පැත්ත අනුව හරි හිතන්නකෝ මෙතන තිබ්බනම් මේ අපේ නට් එක මේ මේ විදිහාවේ හරි මෙහෙම නට් එක තිබ්බනම් මේක එක වටයක් කරකවද්දී හරියටම මේක එනවා මෙතනට හරියට වෙනවා හරි ඒ කියන්නේ කොච්චරක් එනවද ඈ අන්තරාය කියන්නේ මේ අනුයාත පොටවල් දෙකක් අතර පරතරයට සමාන දුරක් එතකොට මේ සමහර අපි ගත්තොත් මේ ස්කෲප් වල මේ ඇනවල මේ අන්තරාලයේ මේ අනුයාත පොටවල් දෙකක් අතර පරතරය මිලිමීටර එකක් වන ඒවා තියෙනවා හරි මිලිමීටර දැන් මේ මං ගාව තියෙන මිලිමීටර එකක් වන ඇණයක් හරිද අන්තරාලයේ මිලිමීටර එකක් සහිත ස්කෲප් පොටවල් වලින් සමන්විත ඇණයක් මං ගාව තියෙන නිසා නැත්ේකුත් තියෙනවා එතකොට ළමයි සමහර මේ ස්කෲප් වල හරි අන්තරාලය ඒ කියන්නේ ස්කෲප් පොටවල් දෙකක් අතර පරතරය මීට වඩා අඩුයි හරි මේ වගේ ඒවා තියෙනවා අන්තරාලි ගත්තොත් එතකොට කොච්චරද 0.5 මිලිමීටර වන ඒවාත් තියෙනවා හරි ඒ වගේ එක ළමයි අපි මේ එක වටයක් අරගවද්දී හරි මේ නට් එක එක වටයක් අරගවද්දී ඒත් මොකද වෙන්නේ මේකේ අන්තරාලයට සමාන දුරක් තමයි යන්නේ ඉතින් මෙතන ඉඳන් මෙතනට එනවා ඒ කියන්නේ මිලිමීටර 0.5යි අන්තරාලයේ 0.5 මිලිමීටර වන මේව හදලා තියෙන ස්කෲප් වල එක වටයක් කරකවද්දී එතකොට 0.5 මිලිමීටර තමයි මේක එහා මෙහා යන්නේ හරි මේ නට් එක අන්තරාලයේ මිලිමීටර එකක් වන ඒ කියන්නේ ස්කෲප් පොටවල් දෙයක් අතර පරතරය මිලිමීටර එකක් වන ඒවල නැත්නම් අපි ගත්තොත් මයික්‍රෝමීටර ස්කෲප් වාමානේ මේකේ තියෙන්නේ මේ මූලධර්ම තියෙන්නේ මේක තමයි මේක ඇතුලේ තියෙන්නේ එළියෙන් බලද්දි පේන්නේ මේ ඇතුලේ මේක ගලවලා මම පෙන්නන්නම් හරි ඔයගොල්ලන් පොඩි දැන් ඉස්සරහින් animation video එකක් දැලුවේ හැකි ඒකෙත් ඔය තියෙන්නේ ඔක හොඳට බලන්න හරි මෙන්න මේ කොටස තමයි විශේෂ පාඩින් පේන්නේ හරි මේක ඇතුලේ තියෙන එක පේන්නේ නැහැ හරිද මයික්‍රෝමීටර ස්කෲප් වාමානේ කෙලින්ම එක වටයක් කරකවද්දී බලන්න animation video එකේ හරියටම එක වටයක් කරකවද්දී අර අන්තරාලයට සමාන දුරක් තමයි ඉස්සරහට හෝ පස්සට යන්නේ මිලිමීටර එකක් හරි නැත්නම් මිලිමීටර 0.5ක් හරි හරි ඒකට තමයි අපි මේ මේ කොටස් ගත්තොත් මයික්‍රෝමීටර ස්කෲප් වාමානයේ මේ දින ළමයි වෘත්තාකාර පරිමාණය හරි මෙතන අපි ගත්තොත් ප්‍රධාන රේඛීය පරිමාණය මේක වෘත්තාකාර පරිමාණයක් ඕගොල්ලන් බැලුවේ හැකි අර බලන්න ඔතන මේක සෙට් වෙන විදිය හරිද එතකොට මේ ඉද්ද ළමයි සම්බන්ධලා තියෙනවා ඇතුළෙන් හරිද මෙන්න මේක අපි ගත්තොත් මේකට කියන්නේ විල්ල
මේ ප්‍රධාන පරිමාණ ක්‍රමාංකණය කරලා තියෙන එක විල්ල. ඔයගොල්ලෝ හොඳට පේනවා කෑලි දෙක සෙට් වෙන විදිය. අර ඉද්ද ළමයි මේක ඇතුලෙන් ඇවිල්ලා අර ඇතුලෙන් දිනා පොටවල්. ඉස්කෘප්පු පොටවල් ඇතුලේ තියෙනවා. මේකෙත් ඉස්කෘප්පු පොටවල් පොරලා තියෙනවා ඇතුලෙන්. මේක හරහා මේන කූර ඉද්දත් එක්ක සම්බන්ධ වෙලා ඒකෙත් අර ඔයගොල්ලන් පේනවා දුමුරු පාටින් වගේ මේ පොටවල් සම්බන්ධ කරලා තියෙනවා. ඕක තමයි ඇතුලෙන් සෙට් වෙනවා. හරි දැක්කද? ඇතුලෙන් සෙට් වුණාම තමයි මේ මයික්‍රෝමීඩිය ඉස්කෘප්පු වමානේ හැදලා තියෙන්නේ. මේ තියෙන ඉද්ද මේ කිනීල. ඒ දෙක එකට ස්පර්ශ වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේක අපිට මේ වෘතාකාර පරිමාණයේ කරකවද්දි ළමයි මෙහෙම කරගන්නේ. අර පොට වටා තමයි කරගන්නේ. කරකවද්දි ළමයි ඉතින් මේක ඉස්සරහට හෝ පස්සට යනවා. ඕකයි වෙන්නේ ඉතින්. හරි මේක කරකවද්දි අපි හරි මේ ඉද්ද ඉස්සරහට හෝ පස්සට යනවා නේ. වාම වර්තව කරකවන්න පුළුවන්, දක්ෂිණ වර්තව කරකවන්න පුළුවන්. දැන් මේක වාම වර්තව කරගියොත් පස්සට යනවා. දක්ෂිණ වර්තව කරගියොත් මේක ඉස්සරහට යනවා. ඉද්ද තමයි එහෙමයි ගන්නෙ වෙන්නේ. ඇනිමේෂන් වීඩියෝ එක හොඳට බලන්න ඒක හරියටම යනවා. පැහැදිලිද? හරි. ඔකේ දැන් සමහර මේවල තියන ළමයි වෘතාකාර පරිමාණය දැන් මේක නම් කොටස් 100ක් තියෙනවා. වෘතාකාර පරිමාණය කොටස් 100කට බෙදලා තියෙනවා. සමහර ඒවල ඔගේ animation එකේ යන්නේගේ කොටස් 50කට බෙදලා තියෙන්නේ. හරි මේකේ ප්‍රධාන පරිමාණය මිලිමීටර වලින් ක්‍රමාංකණය කරලා තියන්නත් පුළුවන්. අර්ධ මිලිමීටර වලින් ක්‍රමාංකණය කරලා තියන්නත් පුළුවන්. හරි මම මේක පොඩ්ඩක් වෙනෙලම කියලා දෙන්නම්. මේක කිනිහිර මෙතන ළමයි ගහලා තියෙන්නේ මේ කුඩා මිනුම. මම ගන්න විදිහ කියන්නම්. මේ මයික්‍රෝමීටර ඉස්කෘප්පු වමානේ කුඩා මිනුම මේ තියෙන ළමයි මේකෙන් වයින්න පුළුවන් දීග පරාසය. සෙන්ටිමීටර 5ක් දක්වාම වයින්න පුළුවන්. සාත මේකෙත් ළමයි අර වර්නී කැලිපර් එක වගේම තමයි ඉතින් මයින වස්තුව මේ ඉද්ද සහ කිනිහිර අතරට තියන්නේ. කියලා ඉතින් මේක අපිට ඇඩ් කරලා ගන්න ස්පර්ශ කරලා මම මේ දී කියන්නම්. ඉස්සලා මේ කොටස් ටික දැනගන්න ඕනේ දිදාලය, දිදාල හිස, ඒවල වැදගත් කාර්යභාරයන් කියන්නම්. මේක තමයි පාවිච්චි වෙන්නේ ඇතුලේ මොකද්ද? ඉස්කෘප්පු මූල ධර්මයේ මතක තියාගන්න. හොඳයි. එළමයි මේක අපි එක වටයක් නේ. ඒ කියන්නේ මේ දිදාලය නැත්නම් මේ දිදාලයෙන් අල්ලලා කරගෙවුවත් මේක එක වටයක් කරගවද්දී මතක තියාගන්න ඒකේ තියෙන අන්තරාලය මේක ඇතුළේ ස්කෘප්පු කොටවල් දෙකක් අතර පරතරය නේ මිලිමීටර එකක් හරි මිලිමීටර 0.5ක් හරි. හරිද? අන්න ඒකට සමාන දුරක් තමයි මේක ඉස්සරහටව පස්සට යන්නේ. හරිද? දැන් සාමාන්‍ය ළමයි මයික්‍රෝමීටර ස්කෘප්පු ආමාණයක් නිෂ්පාදනය කරාම මේ ඉද්ද ඇවිල්ලා කිනිහිරේ ස්පර්ශ වුණාට පස්සේ මෙතන ගැප් එක බිඳුවයි නේ. හරියටම ප්‍රධාන පරිමාණයේ බිඳුවයි මේ වෘතාකාර පරිමාණයේ බිඳුවයි හරියටම සම්පාත වෙනවා. මේ දෙන්න සම්පා මේ ස්පර්ශ වෙද්දී හරි මම කියන මොන නැතද වෙන්නන්නම් ඉද්ද සහ කිනිහිර ළමයි ගෑවෙද්දී කිසිදු මූලාංග දෝෂයක් නැත්තම් හරිද මලකට කාලක් නැහැ ගෙවිලත් නැහැ. මේ දෙක එකට ස්පර්ශ වෙද්දී ළමයි හරියටම මෙතන ප්‍රධාන පරිමාණයේ බිඳුවයි මෙතන වෘතාකාර පරිමාණයේ බිඳුවයි මොකද වෙන්නේ මේ වෘතාකාර පරිමාණය මෙන්න මෙතන සෙට් වෙන්න ඕනේ. හරි ප්‍රධාන පරිමාණය බිඳුවයි ඕගොල්ලන්ට වීඩියෝ එකේ මෙතන animation වීඩියෝ එකේ දැක්කා නේ. දෝෂයක් නැත්තම් මේ දෙක ස්පර්ශ වෙද්දී නේ මේවල මලකටත් නැහැ කිවිලත් නැහැ. හරියටම මේ දෙන්න ස්පර්ශ වෙද්දී ඉද්ද සහ කිනීරේ ස්පර්ශ වෙද්දී වෘතාකාර පරිමාණය බිඳුවයි හරිද මේන්න මේ ප්‍රධාන පරිමාණය බිඳුවයි සම්පාත වෙනවා. සම්පාත වෙනවා. ඊට තමයි අපිට දැන් විද්‍යාගාරයේදී මේ මයික්‍රෝමීටර ස්කෘප්පු ආමාන වර්ග දෙවර්ගයක් තියෙනවා. ඒක එහෙම වෙන්න හේතුව තමයි මං කිව්වා අර අන්තරාලයේ සමහර ඒවල මිලිමීටර එකයි. සමහර ඒවල ළමයි අන්තරාලයේ 0.5 මිලිමීටර. මම මේ ඇදලා තියෙන්නේ ළමයි අන්තරාලයේ මිලිමීටර එකක් වන මයික්‍රෝමීටර ස්කෘප්පු ආමාණය. ඒක හොයාගන්න පුළුවන් ළමයි ටම් කරලා අපිට මයික්‍රෝමීටර ස්කෘප්පු ආමාණය ගත්තාම ප්‍රධාන පරිමාණය මිලිමීටර එකේ කොටස් වලින් ක්‍රමාංකණය කරලා දිනවනවා. වෘතාකාර පරිමාණයක් ගන්න කොටස් 100කට බෙදලා තියෙද්දී අපිට ඒක කිව්ව හැකි අන්තරාලය මිලිමීටර් එකක් ලෙස හදලා තියෙන ඇතුලේ නේ ඇතුලේ තියෙන්නේ ස්කෘප්පු පොටවල එලිපින් පැත්තේ නැහැ අන්තරාලයේ මිලිමීටර් එකක් සහිත මයික්‍රෝමීටර ස්කෘප්පු ආමාණයක් අනිත් මයික්‍රෝමීටර ස්කෘප්පු ආමාණය කොහොමද ගන්නවා තියෙන්නේ ඒක ළමයි ප්‍රධාන පරිමාණය බෙදලා තියෙන්නේ අර්ධ මිලිමීටර හරි එතකොට මෙතන මිලිමීටර එක නම් මෙතන දිනවා 0.5 මිලිමීටර හරි ආයෙ මෙතන මිලිමීටර දෙක මෙතන දිනවා 0.5 ඒ කියන්නේ මෙතන 0.5 1 1.5 2 2.5 3 එහෙමයි තියෙන්නේ එමනි මයික්‍රෝමීටර ස්කෘප්පු ආමාණයක ළමයි හොඳට බැලුවා හැකි වෘතාකාර පරිමාණයේ කොටස් ළමයි 50කට බෙදලා තියෙනවා. හරි මේ වටේම මේ බෙදලා දිනවන්නේ. ඔයගොල්ලෝ අර animation එක දැක්කා වෘතාකාර පරිමාණයේ කොටස් 50කට බෙදලා තියෙනවා. ඒකේ ඇතුළේ තියෙන ස්කෘප්පුව හරි ස්කෘප්පුවේ අන්තරාලය හරියටම හදලා තියෙන්නේ නිෂ්පාදනය කරලා තියෙන්නේ 0.5 මිලිමීටර වලට. ඔන්න ඔය ආකාරයේ අපිට මයික්‍රෝමීටර ස්කෘප්පු ආමාණ වර්ග දෙවර්ගයක් තියෙනවා. දැන් මේක ඉගෙන ගත්තට පස්සේ තමයි මේකෙන් පස්සේ අපි කතා කරන්නේ ඊළඟ එකේ ගෝලමානෙනේ. ගෝලමානෙක තමයි මේ ස්කෘප්පු මූලධර්මයමයි තියෙන්නේ. හරි ඊපස් චලන වීක්ෂක ගැන කතා කරද්දී ඒක අපිට
මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒකෙත් වර්නියර් පරිමාණ තමයි තියෙන්නේ. ඒකත් එතකොට වර්නියර් මේ කැලිපර් ඉගෙන ගත්ත ළමයට ඒකත් ඉගෙන ගන්න පුළුවන් පහසු වෙයි. චලන වීක්ෂය. මේ මුලින්ම තමයි මේ චලන වීක්ෂය සහ ගෝල මාන්ට එන්න කලින් අපි වර්නියර් කැලිපර්යයි මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයයි හරියට තේරුම් ගත්ත ළමයට ඒ දෙකත් හරියට තේරුම් ගන්න පුළුවන්. හරි. මොකද මේ මූලධර්ම වල තමයි අනිත් උපකරණ දෙකෙත් පාවිච්චි වෙන්නේ. හොඳයි. ඊළඟ ළමයි අපි දැන් බලමු මේ කොටස් ටිකත් හරියට मैक्रोमीटर मिलीमीटर ඒ කියන්නේ මම අහනවා එහෙනම් මේකේ එක කොටසක් චුට්ටක් කරගෙන කොටස් එකක් විතරක් භ්‍රමණය කරොත් වටයක් භ්‍රමණය කරනවා කියන්නේ කොටස් 100ක් කරගෙනවා නේ නේ අපි කොටස් මේක 100ක් කරගෙනවා වටයක් කරගුවාදී කොටස් 100ක් කරගෙන තිනවා චූටි එක කොටසක් විතරක් කරගෙන චුට්ටක් එක කොටසක් විතරක් කරගෙන කොච්චරක් මේ ඉද්ද චලනය වෙනවද සරලව තේරෙන්න ඕනේ මේ 100කට මිලිමීටර එකක් චලනය වෙනවා නම් එක කොටසක් ඒ කියන්නේ කොටස් එකක් කොටස් එකක් කාර්බෝවද්දී යන ප්‍රමාණය දුර ඉස්සරහට ඔපස්සට මිලිමීටර 100m දන්න. ඒ කියන්නේ කීයද? 0.01 මිලිමීටර. අන්න දැක්කද? ඒ කියන්නේ ළමයි මේ ඉද්ද 0.01 චලනය වෙනවා කියලා කියන්නේ අපිට අන්න ඒ දක්වා කිසියම් පාඨාංකයක් මැනගන්න පුළුවන්. එහෙනම් මේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය කුඩා මිනුම කීයද නිසා කුඩාම මිනුම. ඈ කීයදන්නේ? මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයෙන් දැන් මයින්න පුළුවන් කියලා තේරෙන්න ඕනේ නේ මොකද මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයකින් මැනගන්න පුළුවන් කුඩාම මිනුම කීයද ඒ කියන්නේ මයින්න පුළුවන් කුඩාම දිග 0.01 මිලිමීටර හරි එක එක විදිහ වලට අපිට හැදුවේ හැකි කුඩාම මිනුම වෙනස් කර කර හරි මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය හරි හොඳයි ඊළඟ ළමයි අපි දැන් බලමු ඒකත් හරි නේ දැන් මේකේ ළමයි අපිට කුඩාම මිනුම ගatti කෙටි ක්‍රමයක් තියෙනවා මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය කුඩාම මිනුම ගatti මොකද්ද කෙටි ක්‍රමය අර වර්නියර් කැලිපරේක කුඩාම මිනුම ගන්නවා වගේ හරි මේකේ අන්තරාලය අන්තරාලය කියන්නේ මේ ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිගනේ අන්තරාලයට සමාන වෙන්නේ මොකද අන්තරාලයේ මිලිමීටර එකක් නම් මේකේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිගත් මිලිමීටර එකයි ඕක බෙදන්න වෘතාකාර පරිමාණයේ තියෙන කොටස් ගන්න හරි කරා තමයි ලියා ගන්න හරිද අන්තරාලය කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග කුඩාම බෙදන්න වෘතාකාර පරිමාණයේ කොටස් 100 නම් 100 එතකොට 100 එකයි කියන්නේ කීයද 0.01 මිලිමීටර ඊට පස්සේ අපේ අනිත් මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය ඒකේ අන්තරාලය 0.5 නේ ඒක තමයි වෘතාකාර කොටස් කීයද තියෙන්නේ ඒක ගත්තොත් මෙහෙම තියෙන්නේ අර්ධ මිලිමීටර වලින් ප්‍රමාණකණය කරලා දෙන ප්‍රධාන පරිමාණය මොකද අන්තරාලය මේ 0.5 මිලිමීටර ස්ක්‍රූප් කොටවල් දෙකක් අතර මේක ඇතුලේ තියෙන මේක එතකොට ළමයි කොටස් තියෙන්නේ ළමයි කීයද ඈ මේකේ කොටස් මේක බෙදලා තියෙන්නේ කොටස් 50කට ගන්නට කොටස් 50කට බෙදලා තියෙන්නේ. ඉතින් මේකේ ළමයි වට එකක් කරගුවද්දී
අන්තරාලයේක සමාන දුරක් මෙහා මෙහා යන්නේ ඉද්ද? ඒ කියන්නේ දශම භාගය. වට එකක්. ඒ කියන්නේ කොටස් කීයක්ද? 50. කරවද්දී අන්තරාලයේට සමාන දුරක් තමයි මේක එහා මෙහා චලනය වෙන්නේ ඉද්ද? වට එකක්. එහෙනම් කොටස් 50කට දශම භාගයක් යනවා නම් කොටස් 1කට යන දුර එකක් කියලා කිව්වොත් කොටස් එතකොට දශම පහ බෙදන්න 50යි. උඩ යටයි දෙකින් වැඩි කරොත් ඒක කීයද? 100න් එකයි. 50න් දශම භාගය කියන්නේ 100න් එකයි. උඩා මිනුම ඒක කීයද? 0.01යි. ඉතින් අපි කෙටි ක්‍රමය දාලා හදුවා. එතකොට ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග දශම භාගය මිලිමීටර. මේ 1 මිලිමීටර නෙමෙයි. බෙදන්න වෘත්තාකාර පරිමාණයේ කොටස් 50යි. මේ මේක 50යි එතකොට ඒක. 50න් දශම භාගය කියන්නේ කීයද? 100න් එකයි. ඒ කියන්නේ 0.01යි. මේකට ළමයි අපි පාඩාංකයක් කියව ගන්න විදිහ දැන් බලමු. දවමත් ලේසි හරි කුඩා මිනුම හොයාගත්තට පස්සේ පාඩාංකයක් ගන්න විදිය. හරි දැන් ළමයි මේකෙත් අර මලකට කාලා නැති නේද? මලකට කාපු නැති සහ මේ ඉද්ද සහ ගිනියර ගෙවිච්ච නැති. හොඳ හොඳ කියන්නේ මේ අලුත් නේ මයික්‍රෝමීටර් ස්කෲප් ප්‍රමාණයක් ගත්තොත් ඒකේ ළමයි ඉද්ද සහ ගිනියර ස්පර්ශ වෙද්දී හදලා තියෙන්නේ ප්‍රධාන පරිමාණ බිඳුවයි මේකේ වෘත්තාකාර බිඳුවයි සම්පාත වෙන විදිහට. මම කලින් කිව්වා. හරි හිතන්නකෝ මේ තියෙන්නේ ගිනියර. හරි මෙන්න ඉද්ද මේ දෙක හරියටම ස්පර්ශ වෙද්දි ළමයි මතක තියාගන්න ප්‍රධාන පරිමාණ බිඳුවයි හරිද මේකේ වෘත්තාකාර පරිමාණ බිඳුව මෙන්න වෘත්තාකාර පරිමාණ බිඳුව මොකද වෙන්නේ හරියටම ළමයි මෙතන සම්පාත වෙන්න තමයි හදලා තියෙන්නේ ප්‍රධාන පරිමාණ බිඳුවයි වෘත්තාකාර පරිමාණ බිඳුවයි සම්පාත වෙනවා ඉද්ද සහ ගිනියර ස්පර්ශ වෙද්දි අන්න එවැනි මයික්‍රෝමීටර් ස්කෲප් ප්‍රමාණයක කිසිදු මූලාංග දෝෂයක් නැහැ. හරි. දැන් මේක ළමයි පාඩාංකයක් ගන්න ඕනේ. දැන් මෙතන මම මයික්‍රෝමීටර් ස්කෲප් ප්‍රමාණයක් අරන් ඇවිල්ලා නැහැ. හරි. මයික්‍රෝමීටර් ස්කෲප් ප්‍රමාණය අරන් ඇවිල්ලා මට ඕනේ මෙයාගේ විශ්කම්භය මැනගන්න. මම ඒතකොට මෙතනින් මේක කියලා මේකේ හරිද කෙනීරේ මේක ගෑවෙන්න දිනන්න ඕනේ මේ පැත්තෙන් ඉද්ද ඉස්සෙල්ලා මේක ඇඩ් කරගන්න බෑනේ. ඉස්සෙල්ලා දැන් මෙහෙම තියෙන එක ඇඩ් කරන්න බෑ නැත්තම් මේක රිංගවන්න බෑනේ වස්තුව මයින් එක. ඒකෙන් අපි මේක වාමාවර්තව කරවමු. අර මම අර පරබෝලා මේ දෙක ඇඩ් කරන්න. ඉද්ද ඇඩ් කරන්න. එයා වැඩිපුරත් එක ගන්න. ඊට පස්සේ මේක රින්ගවන්න. රින්ගවන්න කියන්නේ මෙතනින් ඇතුළු කරනවා. ඇතුළු කරලා ආයි මේක දැන් දක්ෂිණාවර්තව කරපොනවා. දක්ෂිණාවර්තව කරබෝලා කරබෝලා නම්යි මම මේක අඳින්නම්. එතකොට මෙන්න මේ පෑනේ මාක පෙන් එකේ මේක යහුවෙන විශ්කම්මනේ D. මේ පැත්තෙන් ඇවිල්ලා මේක ගාවන්න. ගෑවුවාම ළමයි දැන් මේ ඉද්ද සහ කිනිහිර අතර පරතරය තියෙනවනේ. හරි අන්නේ පරතරයට සමාන ප්‍රමාණයක් නේද ළමයි මේක ඈත් උනේ දැන් ඉස්දයි ගිනිහිරයි ලඟ වෙලා තියෙද්දි ස්පර්ශලා තියෙද්දි ගන්න මෙතන පරතරයේ බිඳුවයි මෙතනත් බිඳුවයි දැන් ළමයි මේක ඔයගලන්ට පේනවා මේ වෘත්තාකාර පරිමාණය හරි ඔහම ඈත් වෙලා තියෙනවා හරිද මේ ප්‍රමාණ සමාන ප්‍රමාණයක් මෙතන ඉඳන් මේක මෙහාට ගිහිල්ලා තියෙනවා හරි අපි නිකන් හිතමුකෝ මේ විදිහට දිනා කියලා ඔන්න මේක ඇතුළේ මෙහෙම පේන්නේ නැහැ මේක ඇතුළේ තියෙන්නේ වේගීය පරිමාණය මේක උඩින් වැහෙනවානේ හරිද එතකොට මේකේ දැන් මෙතන අපි ගත්තොත් ප්‍රධාන පරිමාණයෙන් මේක හිතන්නකෝ දැන් අපි ගත්තොත් අන්තරාලය 1 mm වෙන එකක් ගන්න ඈ අන්තරාලය 1 mm වෙන එකක් එතකොට මෙතන මෙතන ඉඳන් මෙතනට ඈත් වෙච්ච ප්‍රමාණය කීයද mm 1 2 3 4 දැන් මේක තමයි අර d ලෙස අපි ගන්න පරතරය මේකෙත් ළමයි දැන් පාඩාංකයක් කියවද්දි මොකද කරන්න වෙන්නේ මයික්‍රෝමීටර් ස්කෲප් ප්‍රමාණයෙන් පාඩාංකයක් කියවද්දි කරන්න තියෙන්නේ ප්‍රධාන පරිමාණ ගෙවීම කියව ගන්න එන මිලිමීටර 1 2 3 4 ඔන්න ප්‍රධාන පරිමාණ ගෙවීම කියවගෙන ඊට පස්සේ තව චුට්ටක් තියෙනවා මේ අන්න ඒ චුට්ට කියවන්නේ කොහොමද ඒ චුට්ට කියවද්දි දැන් මෙතන හිතන්නකෝ සම්පාත වෙලා තියෙන හිතන්නකෝ නිකමඩ අන්න සම්පාත වෙලා තියෙන කොටස වැදගත් නේ හරි මෙතන සම්පාත වෙලා තියෙන කොටස හරි නිකන් හිතන්නකෝ මෙතන තියෙන්නේ 25 හරි 25 මෙතන තියෙන්නේ 20. 30 22 23 24 25. 26 27 28 29 30. ඔහොම තියෙන්නේ. හරි. එතකොට මට කියන්න මෙතනින් ඔයගොල්ලන්ට බැලුවේ හැකි කීයද? අන්න දැන් මෙතන බලන්න සම්පාතලා තියෙන කීයද? කීවෙනි 26 වෙනි කොටස මේ. මේ ගලින් තියෙන සම්පාතලා තියෙන 26. එහෙනම් මෙතන ළමයි කරන්නේ සම්පාත වෙලා තියෙන කොටස 20 කීයද? 6 නේ. ඔක වැඩි කරනවා ළමයි කුඩා මිනුමේ. වැඩි කරලා දැන් මේ කියවෙන්නේ ළමයි මිලිමීටර 4 කියන්නේ මෙතන ඉඳන් මෙතන දින ගැප් එකකින් තව චුට්ටක් දිනවා නේ මෙන්න මේ චුට්ට කියවෙන්නේ මේ විදියට. ඕක මේක වැඩි කරාම ළමයි එනවා 4 එකතු කිරීම 0.26. ඒ කියන්නේ කීයද? 4.26යි මිලිමීටර මේ කියන්නේ විශ්කාරය.
animation video එකක් බලමු මේ වස්තුවක විශ්කම්බේ ඝනගමන අවස්ථාවක් තියෙන්නේ හරිද ඒකේ ඔයාලට පේනවා දැන් වස්තුව මෙතන ඉද්ද සහ අර කිනීර අතරට මේ සිර කරලා තියෙන්නේ දැන් ඔතන ඉද්ද සහ කිනීර ඈත් වෙච්ච පරතරය තමයි තමයි වස්තුවේ ඝනගම ඔතන හොඳට බලන්න හරි වීඩියෝ එකේ මෙන්න මේ වස්තුව දැන් මේ විදිහට අපි ඉද්ද සහ කිනීර අතරට සිර කරගෙන තියෙන්නේ හරි දැන් මෙතන ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් අපි දැන් මේක තල්ලු කරන මේ කරකෝල මේ ඉද්ද ඇවිල්ලා මේකේ වද්දාද්දි ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් ර්නී කැලිපරේ වගේ මොකක් වෙන්න පුළුවන්ද අර වස්තුව අනවශ්‍ය ප්‍රමාණයට වඩා තෙරපෙන්න පුළුවන් නේ දැන් ඒක අනිත්‍යක මුදු වස්තුවක් කියලා මුදු හරි මුදු වස්තුවක් සාමාන්‍යයෙන් අපි ඉදස්තර එක නේද පෑනක වගේ නම් ලොකු අවුලක් වෙන්නේ නැහැ හරි නැත්නම් සමාල්ලාවට සිහින් කම්බියක වගේ විශ්කම් වලින්දි දැන් ර්නී කැලිපරේ වගේ මනින්දි අර ර්නී කැලිපරේ හනු දෙක ඇවිල්ලා කොහොමද තද වෙද්දි කම්බිය පොඩ්ඩක් මේ හිල් වෙන්න පුළුවන් නේ එතන පසාර වෙන්න පුළුවන්. ඒකට ඇත්ත විශ්කම්බේ වඩා අඩුවෙන් තමයි අපිට මෑන්නේ. අන්න ඒ වගේ දාලා ළමයි මේ මයික්‍රොමීඩියස් ගෲප් වාමානේ හදලා දෙන ඇතුළේ පොඩි යාන්ත්‍රණයක්. මේ දෙදාල ඉස්ස කියන එකේ වැදගත් වෙන්නේ මම ඒක දැන් කියන්නම්. මේකේ තමයි මේ අනවශ්‍ය ප්‍රමාණයට වඩා මේක තෙරෙන්නේ නැහැ. අපි ඒකට පැවි පොඩි අපි ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේ. වර්නි කැලිපරේ එකේ එහෙම එකක් හදලා නැහැ. ඒක අපි අනවශ්‍ය ප්‍රමාණයට වඩා තෙරපුවොත් අනිවාර්යෙන් අරක හැරෙනවා නේ. වස්තුව කම්බියක් වගේ නම් මේ හිල් වෙන්න බලනවා. මයික්‍රොමීඩියස් ගෲප් වාමානේ එක වළක්ව ගන්න ක්‍රමයක් මේකේ හදලා තිනවා මේකත් කියන්න. මේකේ දැන් හොඳට බලන්න ළමයි මෙතන මේකේ නම් ළමයි දැන් මේ ඔය animation එකේ තියෙන වර්නිය මේ මයික්‍රොමීඩියස් ගෲප් වාමානේ මොකක්ද යන්නේ? ප්‍රධාන පරිමාණය ගත්තොත් අර්ධ මිලිමීටර නේ. ඒක දින අර්ධ මිලිමීටර මෙහෙම. ආ අර්ධ මිලිමීටර තියෙන. ඒ කියන්නේ ඒක දැක ගම ඔයගොල්ලෝ දන්නා මේකේ අන්තරාලය 0.5 මිලිමීටර. මේ කුඩා මිලිම කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. මේකේ එතකොට වෘත්තාකාර පරිමාණය කොටස් කීයක් තියෙන්නේ? ඈ 50යි නේ 50කට බෙදලා තියෙන්නේ කුඩා මිනුම 0.02 තමයි. හරි ඒක ගැටලුවක් නැහැ නේ. මේකේ බලන්න හොඳට දැන් ඉද්ද සහ ගිනීර ඈත් වෙච්ච පරතරය තමයි මේකේ විශ්කම්බ ලෙස ගන්නෙ. මේ ඝනකම නේ D. මේකේ ප්‍රධාන පරිමාණය මේක නෙමෙයි ඔය animation එකේ video එකේ තිබුණු රූපේ බලන්න. ඒකේ ප්‍රධාන පරිමාණය ළමයි කියව ගන්න පුළුවන් හොඳට බලන්න මෙහෙම තියෙන්නේ. මෙතන බිංදුව ඉඳන් හරි මිලිමීටර 1 මිලිමීටර 2 මිලිමීටර 3 මිලිමීටර 4 මිලිමීටර 5 මිලිමීටර 6. හරිද? 6 නේ. ඔව් මිලිමීටර මෙතන 6. මෙතන නම් අර්ධ මිලිමීටරලු තියෙනවා. දැන් කොහොමද මෙතන ප්‍රධාන පරිමාණය හරි වෘත්තාකාර පරිමාණය දෙන්නේ මෙතනින් උහුම. මොනවද? හරි. මේක හොඳට බලන්න දැන් අපි පාඨාංග ලෙස ගන්න ළමයි මෙන්න මේ ગેප් එකනේ නේ. D ලෙස ගන්න මේකනේ. හරි මේ size එකම මෙතන එන්නවනේ වගේ ලොකුට යන්නේ. D. ඉතින් ඒක හොඳට බලන්න ඕගොල්ලන්ට මෙතන ඉඳන් මෙතෙන්ට කියව ගන්න පුළුවන්. මෙන්න මේ පරතරය කීයද? මිලිමීටර 6යි. මිලිමීටර 6 කියලා ලියා ගන්න. මේ ඉතුරු චුට්ට මෙන්න මේ ඉතුරු චුට්ට කියවත් තියෙනවා. එනේ ඊටු ටික කියලා තිය බලන්න ඔතන හොඳට බලන්න සම්පාදලා දෙන කීන්නේ කොටසද හරි මෙතන සම්පාදලා දෙන්නේ ඈ 12 වෙනි කොටස මොනේ තියෙන්නේ හරි 12 වෙනි කොටස තමයි සම්පාදලා තියෙන්නේ එහෙනම් අපි කරන්නේ ප්‍රධාන පරිමාණයෙන් කියව ගන්න ටික කියව ගත්තා ඒකට එකතු කරන්නේ මේ ඊටු චුට්ට කියන්නේ සම්පාදලා දෙන වෘත්තාකාර පරිමාණයේ කොටස් ගන්න වැඩි කරන්න කුඩා මිනු 0.2 එකේ එතකොට ඕගොල්ලන්ට එනවා 6 එකතු කිරීම 0.12 හරි ගොලන් එතකොට මෙතන පාඩම් බෙලමයි 6.12 මිලිමීටර හරි ඊට පස්සේ තවත් එවැනි අවස්ථාවක් නේ විශ්කම්බේ මයින ඒකත් හොඳට බලන්න සාමාන්‍ය අපි මේ දැන් මේ කතා කරන මයික්‍රොමීටර්ස් ගෲප් ප්‍රමාණයක් නයි තියෙන්නේ ඒකත් ළමයි හොඳට බලන්න ප්‍රධාන පරිමාණය කොච්චරක් කියවෙනවද හරි සහ වෘත්තාකාර පරිමාණය කීයද ඒක ළමයි ප්‍රධාන පරිමාණයෙන් හොඳට බලන්න 10ට වඩා අගෙන මෙතන ගත්තොත් හරි 5 6 7 8 9 9 10 කොහොමද මිලිමීටර හරි ඒකේ හොඳට බලන්න මෙහෙමයි දෙන්නේ මේ ප්‍රධාන පරිමාණය උතන ඉවරයි මේ දෙන්නේ මේ ඉතලා කියන්නේ මේ කියව ගන්න පුළුවන් ප්‍රමාණයනේ හරි මෙතන 10 නිකන් පෙවුනට ඇතුලෙන් මේ 10 සලකුණ දෙන්නේ මේ හරිය මෙතන හොඳට බලන්න සම්පාදලා දෙන්නේ කීයද 48 නේ මෙතන 48 දෙන්නේ වෘත්තාකාර පරිමාණය හරිද 48 සම්පාදලා දෙන්නේ මෙතන 45 6 7 8 39 මෙතන බිඳුවයි 50 කියන්නේ කියන්නේ බිඳුව කියන්නේ 50 මෙතන. හරි කොහොමද යන්නේ? හරි. දැන් මේකේ ළමයි මේකේ විශ්කම්බ ලෙස මම මේ ලොකුවට ඇඳලා තින්නේ මේ ප්‍රධාන පරිමාණයේ බිඳුව ඉඳන් වෘත්තාකාර පරිමාණයේ බිඳුව මෙහාට ආව ප්‍රමාණය. මෙන්න මේ පරතරය තමයි එන්න ඕනේ. ඒකේ හොඳට බලන්න දැන් මේක අර්ධ මිලිමීටර වලින් තියෙන හින්දා මේ අර්ධ මිලිමීටර වලින් තියෙන හින්දා මට කියන්නේ මෙතන ඉඳන් මෙතනටම තියෙන ප්‍රමාණය තමයි පාඩම්කේ. මෙයාගේ ගණකම. හැබැයි මේකේ අපිට කියව ගන්න පුළුවන් ප්‍රධාන පරිමාණයෙන් මෙතන ඉඳන් මෙන්න මෙතනට නේ. මෙතන අර්ධ මිලිමීටර එකක් තියෙනවානේ. මෙතන නම් මිලිමීටර 9යි. මෙතනට මිලිමීටර 9.5යි. මිලිමීටර 9.5යි යන්න.
මේ දක්වා කියව ගන්න පුළුවන් මේ ඉතුරු චුට්ට ඉතුරු ටික තමයි කියවෙන්නේ මෙතන සම්පාතලා දින කොටස් ගන්න 48 නේ වැඩි කරන් ළමයි කුඩාම පිරුමේ කුඩාම පිරුමේ එතකොට ඒක කීයද 9.5ට එකතු වෙනවා හරිද 2.48 ඒ කියන්නේ 9.98 මිලි මීටර මේකේ ඝනකම හරි ඒක ඉතාමත් වැදගත් ඒ animation video එකේ හරිද ඒ ටික තමයි කතා වුනේ හරි තවත් ඒ වගේ අවස්ථාවක් තියෙනවා හරිනේ ඒකෙත් බලන්න පාඩ අංකේ හරි මම ඒක දෙල් ලියන්න යන්න අවශ්‍ය නැහැ කිලිම කීයද ඒක තමයි ප්‍රධාන පරිමාණය කියනවා කීයද 11ක් නේ මිලිමීටර 11යි සම්පාතෙන්නේ හරියටම පහ හරිද 11 ට එකතු කරන්න ඕන සම්පාත වෙන්නේ කීයද පස්සේ කොටසනේ කුඩා මිලිමීටර වැඩි කරන්න ඒ කියන්නේ 11.05යි හරි ඔය වගේ අපිට 1 1 වල විස්කම්බ ගණකම් ඊළඟ එකක් බලන්න ඒකේ 15යි 15 නෑ 14.5ක් කියව ගන්න පුළුවන් 14.5 හරි සම්පාත වෙන්නේ කීයද හරිද එතන 37 වෙනි කොටස නේ 37 වෙනි කොටස තමයි සම්පාත වෙන්නේ එතකොට 14.5යි ප්‍රධාන පරිමාණයෙන් 14.5ක් කියව 14යි තව අතන ඔකල දැක්ක මෙතන 14 වෙනි කොටස නම් මෙතන තිබ්බා 14.5 15 වුන්නේ නෑ හරි එතකොට මෙතන උත්සාහකාර පරිමාණය සම්පාදලා තිබ්බේ 37 නේ මොනවද වෙයි 37 තිබ්බේ නේ 37 කොහෙද බලන්න හරි මෙතන 35 36 37 හරි එතකොට මෙතන ඕගලන්ට හෙලින්ම ගන්න පුළුවන් වැඩි කරලා ප්‍රධාන පරිමාණ කියවීම කීයද 14.5 ඒකට එකතු කරාන සම්පාත වෙන්නේ 37 කුඩා පිනුම 0.01 කින් වැඩි කරලා එකතු කරානම් හරි ඒ කියන්නේ 14.8යි 7යි මිලි මීටර හරි හොඳයි මේ animation video ටිකත් ඉතාමත් වැදගත් ළමයි හරි තේරුම් ගන්න ඉතාමත් ලේසි එතකොට හරි ඊට පස්සේ ළමයි දැන් මම කිව්වා අර වර්නී කැලිපර එක අපි හනු දෙක කොහොම ලං කරන්නේදී අර වස්තුව අනවශ්‍ය ප්‍රමාණයට වඩා තද වෙන්න පුළුවන් හැබැයි මයික්‍රොමීඩියස් ගෲප් වාමහන එක අපිට ඒක වළක්වන්න හදලා තිනවා මේක ඇතුළේ යාන්ත්‍රණයක් හරි දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ ළමයි මේ දිදාලි දැන් අපි ඉස්සෙල්ලාම මේ ඉද්ද ඇඩ් කරගන්නවානේ ඉද්ද ඇඩ් කරගන්නවා හරි මේ වගේ ප්‍රමාණයකට ඇඩ් කරගන්න ඇඩ් කරලා මේ වස්තුව තියලා හරි කිනිහිරේ ගෑවෙන විදිහට තියලා අපි අල්ලගෙන දැන් මේක හරවනවා දක්ෂිනාවර්තවල. එතකොට ළමයි මේ දිදාලෙන් අල්ලලා කරගෙන ගමන් තමයි දිදාලෙන්. හරි දිදාලෙන් කරගාද්දි මේක ටක්ටක් ගාලා මෙහාට එනවා. හරි? හරි දිදාලෙන් කරගාද්දි මෙහෙම ටක්ටක් ගාලා මෙහාට ඇවිල්ලා දිගටම දිදාලෙන් කරගෙන වුණා මොකද වෙන්නේ? අර වර්නී කැලිපරේ වෙච්ච වැඩේම වෙනවා. ඒ කියන්නේ ඉද්ද මේක ගෑවුණාට පස්සෙත් අපි දිදාලෙන් කරගෙවුවොත් වස්තුව අනවශ්‍ය ප්‍රමාණයට වඩා තෙර වෙනවා. ඒක වළක්වන්න අපි කරන්නේ දැන් මේක දිහා බලබලනේ කරවන්නේ. ඉද්ද මේකේ ගෑවෙන්නේ කිට්ටු වෙද්දී දිදාලයෙන් අල්ලලා කරකවන එක නතර කරලා දිදාල හිසෙන් කරකවන්න ගන්නවා. දිදාල හිසෙන් කරකවද්දී මේක ටික ටික තමයි මෙහාට එන්නේ ළමයි. ටික ටික ඇවිල්ලා මේක වැදුනට පස්සේ මේක ඕගලන්ට විද්‍යාගාරේ කරන් තේරෙයි. හරි මේක ඇවිල්ලා මේක වැදුනට පස්සෙත් අපි දැන් දිදාල හිසෙන් කරකවුවාට ගැටලුවක් වෙන්නේ නැහැ. දිදාලෙන් කරකවුවොත් නම් මේක තවත් මෙහාට යන්න ගන්නවා වස්තුව තෙරපෙනවා. ඒතර ඇත්ත මේ විශ්කම්බයට වඩා ඇත්ත ඝනකමට වඩා අඩුවෙන් තමයි අපිට පාඩංගේ ඉන්නේ. දිදාලිසෙන් කරකවද්දී ඇඩ්ලෝක් වෙන්නේ නැහැ. මොකද මේක ඇවිල්ලා මේකේ වැදුනට පස්සේ ළමයි ඇතුලෙන් සම්බන්ධ කරලා දිනවා දිදාල හිසට මේ ඉද්දයි මේ දිදාල හිසයි දිදාලේ හතර දින සම්බන්ධේ එතනින් හරි නැති වෙන්නේ. හරි ඒක වෙන්නේ ළමයි මේක ඇවිල්ලා මේකේ වැදෙනවත් එක්කම. හරි කියන්නේ මෙහෙන් පොඩි නිකන් අර පීඩනයක් එල්ල වෙද්දිම දිදාලේට මේ ඉද්දට. හරිද? ඉද්දට පොඩි මෙහෙන් වදිනාගෙන චුටි පීඩනයක් එල්ල වෙනවානේ මේකනේ. හරි මෙහෙ පොඩි බලයක් එල්ල වෙද්දිම මේක ඇවිල්ලා හරි මේකේ වදිද්දිම නැත්තම් මේ පොඩි බලයක් මේ ඉද්දට හරිද ක්‍රියාත්මක වෙද්දිම මේකෙන් ඇතුලේ හදලා තියෙන යාන්ත්‍රණයක් මේ දිදාල ඉස කැරගෙව්වට හරි මේකත් එක්ක තියෙන සම්බන්ධය ඇතුලෙන් හරිද නැතු වෙන්නේ ඒක අපිට හොයාගන්න පුළුවන් ළමයි මේක ඇවිල්ලා මේකේ වදිනවත් එක්කම අපි දිදාල ඉස තවදුරටත් කරවද්දි අපිට නිකන් ක්‍රිප් ක්‍රිප් ගාන ක්ලික් ක්ලික් වගේ ශබ්දයක් ඇහෙනවා ඒ ශබ්දය ඇහෙන්නේ ළමයි කියන්නේ භ්‍රමණ යාන්ත්‍රණයෙන් තොරව මෙයා නිකන් කැරගෙනවා නිදහසේ. අර ඇතුලේ පොඩි එකක් පයින්නවා වගේ වැඩක් වෙන්නේ. මේ ඉද්දත් එක්ක සම්බන්ධලා තියෙන එක ඇතුලෙන් පයින්නවා. අපි කොච්චර කැරගෙව්වත් දැන් හැබැයි දිදාලෙන් කරගවන්න බෑ. දිදාලෙන් කරගවුවොත් මේක ලංගිනවා තව ඈ. දිදාල හිසෙන් කරගවන්න ඕනේ. දිදාල හිසෙන් කරගවද්දී ඉද්ද ඇවිල්ලා වස්තුවේ ස්පර්ශ වූ මොහොතේම හරි මේ දිදාල හිස මොකද වෙන්නේ භ්‍රමණ යාන්ත්‍රණයෙන් හරි මුදා හැරෙනවා. කැරගෙව්වට මේක තව ලං වෙන්න හදන්නේ. එතකොට වස්තුවේ අනවශ්‍ය ප්‍රමාණයට වඩා වස්තුව තෙරපීම වළකිනවා. අන්න ඒක තමයි මේ දිදාලිසේ තියෙන වැදගත් කාර්යභාරේ ඕවා විභාගෙට එහෙම අහලා තිනවා මතක තියාගන්න ඕනේ. හරි ඒකත් හරි. ඊට පස්සේ තමයි දැන් අපි යමු මේ
මයික්‍රෝමීටර් ස්කෲප් වාමාන එකක් මොකක් තියෙනවද ඈ අර වර්නියර් කැලිපරේ එක වගේම මූලාංග දෝෂයක් තියෙනවා හරි ඒකට එන්නත් ඕනේ ඒ වගේම දැන් මේ මයික්‍රෝමීටර් ස්කෲප් වාමානයකින් අපි දැන් කිසියම් පාඩාංගයක් අපිට මිලිමීටර 0.01 දක්වා මැනගන්න පුළුවන් නේ මිලිමීටර 0.01 දක්වා මැනගන්න පුළුවන් නිවැරදිව දැන් මේ මයික්‍රෝමීටර් ස්කෲප් වාමානයකින් තමයි කිසියම් පාඩාංගයක් ගන්නදී මේකේ නිවැරදි ක්‍රමයක් තියෙනවා අපි පාවිච්චි කරන්න. දැන් ඔය කිව්ව ටිකත් වැදගත්. දැන් අපි උදාහරණයක් හිතන්න. දැන් මේ පෑනේ විශ්කම්බේ මේ වගේ සිලින්ඩරාකාර මොකක් හරි වස්තුවක විශ්කම්බේ මගින්දී. මේක අපි සාමාන්‍යයෙන් මේ එක තැනකින් විතරක් විශ්කම්බේ මයින්වට වඩා ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ස්ථාන කිහිපයකින් විශ්කම්බ මැනලා මැදේ නගේ ගන්න එක හොඳයි නේ. ඒක තමයි වඩාත්ම හොඳ ක්‍රමය. ඒක අහලා තිනවා ළමයි. ඉතින් මේ වගේ ඉලාවක් අපි කරන්නේ දැන් මයික්‍රෝමීටර් ස්කෲප් වාමානය අරගෙන ළමයි මෙතනින් ඉද්ද සහ කිනීර මොනවද නිකන් අඳින්නේ. හරි ඉද්ද සහ පිටන්නෝ කිනීර කියලා මේ. මෙතනින් විශ්කම්මේ මැන ගන්නවා. හරිද? මෙතනින් විශ්කම්මේ මොකක් හරි දන්නකෝ D1 කියලා නැත්නම්. හරි. ඉද්ද සහ කිනීර මෙහෙම තියලා මයින්නවා. ඊට පස්සේ තමයි මේක අපි ආයි අංශක 90කින් කරපොල නැත්නම් මයික්‍රෝමීටර් ස්කෲප් වාමාන අංශක 90කින් කරපොල මේ පැත්තෙන් ඉද්ද සහ කිනීර දිලත් මයින්නවා. විශ්කම්මේ දන්නකෝ D2 කියලා. මේකම තැන ළමයි අර එකිනෙකට ලම්බක විශ්කම්බ දෙකක් මයින්නවා D1 D2. ඔය වගේ තවත් තැනකින් හරි ඉද්ද සහ කිනීර මේ මැදින් වගේ මෙහෙම මයින්නවා විශ්කම්බේ ආයි අංශ ගණුවකින් අරගොල ආයි මයින්නවා. අර එකිනෙකට ලම්බක විශ්කම්බ දෙකක් මැන ගන්නවා හරි D2 ආයි D3 නේ. D3 හරි D4 හරි මෙතන D1 D2 මෙතන D3 D4. ආ මේ කෙලවරුනුත් උන නම් මැන්නේ නැහැ ඉද්ද සහ කිනීර උම සෙට් කරලා හරි හරි ලම්බක විශ්කම්බ දෙකක් D5 D6. දැන් අපෙන් අහනවා මේකේ විශ්කම්බේ D නම් මොකද කරන්න ඕන? ඔය ආපු පාඩාංග ටික එකතු කරන්න. D1 D2 D3 D4 හරි D5 D6 එකතු කරලා හයෙන් බෙදන්න. පාඩාංග හයක් ගත්තානේ. ඔය හය එකතු කරලා හයෙන් බෙදලා තියන්න ඕනේ. හැබැයි දැන් තමයි ඕක හයෙන් බෙදුවාම එන උත්තරේ. නිකවට ඉඳන්කො ඕක බෙදුවාම එනවා 15. හරිද? 15.75 mm. ගැටලුවක් නැහැ. 15.75. මොකද කුඩාම මිනුමේ ගුණාකාරයක්වත් විශේෂයෙන් අපි මේ මේ මයික්‍රෝමීටර් ස්කෲප් වාමානේ කුඩාම මිනුම කීයද? 0.01 mm නේ. ඒකේ ගුණාකාරයක් ආකාරයෙන් මේක තියෙන්නත් ඕනේ. දැන් මෙතන නම් ගැටලුවක් නැහැ. ගුණාකාරයක් ලෙස ආවා. නේ? හරිද? කෙලින්ම මෙතන අපි ගුණාකාරයක් ලෙස ගත්තා. බැල්ලා කටි දාන උක මේක ඔගොල්ලෝ මේක බෙදුවට පස්සේ එනවා 15.7 5යි 1යි කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? බෙදුවට පස්සේ එන උත්තරේ බෙදලි ඉවර වෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. මේ දෙකේ එකතු 6න් බෙදද්දී සමහර බෙදි බෙදි යන්න පුළුවන් නේ. 7යි 5යි 1යි 3යි ඔහොම දිගට වෙනවා. ඒ වගේ වෙලාවක ළමයි අපි කරන්නේ දශම ස්ථාන දෙකකට තියන්න ඕනේ කුඩාම මිනුමේ ගුණාකාරයක් එන විදිහට. 15. කීයද? ඈ 7යි 5යි මිලිමීටර ලෙස තියන්නත් මතක තියාගන්න ඕනේ. එතකොට බෙදලා මෙහෙම දශම ස්ථාන ගොඩක් ආවම එහෙම තියන්නේ නැහැ. මොකද ලකුණු දෙද්දී ඒවා හරියට බලනවා. හැබැයිස්සෙම ළමයි මිනුම් උපකරණයකින් ගන්න පාඩාංගයක් කුඩාම මිනුමේ ගුණාකාරයක් වන විදිහට තියන්න ඕනමයි. හරි. ඊට පස්සේ දැන් හිතන්න අපිට කැටි එක. දැන් මේක සිහින් කම්බියක නේ සිලින්ඩරයක. හරි කැටයුම් නරේක නැත්නම් අපි ගත්තොත් ඔය පරීක්ෂණ ලැබුවල නේ විශ්කම්බ වරින්දි මේක මේ පාවිච්චි කරන සිහින් කම්බියක. දැන් කැටි එක අපි ගන්න කම ගන්නදී කැටියක් තියෙනවා නේ තහඩුවක හරි තහඩුවක ගන්න කම ගන්නදී ඒ වගේ එකක් අපි ළමයි මේ වගේ තහඩුවක් තිබ්බා නම් මේක ගන්න කම T හරි මේ තහඩුවේ ගන්න කම ගන්නදී ළමයි මේක ගන්න කම ගන්න දන්න T කියලා ගන්න කම අපි කරන්නේ ළමයි දැන් මේ ඉද්ද සහ ගිනිහිර හරි පාවිච්චි කරලා ළමයි පාටංග ගන්න මේ මයික්‍රෝමීටර් ස්කෲප් වාමානේ ඔහොම ළමයි ස්ථාන කිහිපයකින් තහඩුවේ ස්ථාන කිහිපයකින් අපි විශ්කම්බ මයින්නවා මේ ගන්න කම මයින්නවා මෙතනින් මැන්නාම D1 මෙහෙන් මැන්නාම D2 හරි පුළුවන් තරම් වැඩිපුර ස්ථාන කිහිපයකින් මයින් එක තමයි ගොඩාක්ම හොඳනේ T4 ස්ථාන 6කින් විතර විශ්කම්බ මැනලා විශ්කම්බ කියන්නේ ඝනකම් මැනලා ඒ අගයන් එකතු කරලා 6න් බෙදලා මැදෙනාගේ තමයි ගන්න. ඒක තමයි වඩාත්ම හරිම ක්‍රමය. හරි ඒක මතක තියාගන්න විභාගෙට අහනවා. ඊට පස්සේ අර එක අවුරුද්දකට ළමයි අහලා තිබ්බ මේ පොලිතින් කොලේක හරි පොලිතින් කොලේක අපි කොහොමද මේ විශ්කම්බේ දැන් සාමාන්‍ය පොලිතින් එකකනේ ලන්සි හරි කෑමෝල් බඳිනේ ඒකේ සාමාන්‍ය ළමයි ඝනකම මේ පොලිතින් කොලයක් ගත්තොත් සාමාන්‍යයෙන් මේ මිලිමීටර මේ 0.01
එකටත් වඩා ආඩුයි පොලිතික් කලයේ ඝනකම හරිද මිලිමීටර 0.01 එකටත් වඩා අඩු වෙන්න පුළුවන් හරි චූටි ඝනකමක් තියෙන පොලිතික් කලයේ ඝනකම එතකොට දැන් අපිට බෑනේ මයින්න මයික්‍රෝමීටර් ස්කෘප් වාමානේ ඇයි ඉතින් මයික්‍රෝමීටර් ස්කෘප් වාමානේ මයින්න පුළුවන් මේ කුඩාම විදුමත් 0.01 ඊට වඩා ඒවා මයින්න බෑනේ අඩු වෙව තවදනේ හරි ඒ වගේ දේවල් අපිට ඕන නම් ළමයි මේ පොලිතික් කල අපි නේ පොලිතින් බණ්ඩලයක් දිනනවා හරි පොලිතින් හිතන්න කොළ 100ක් දිනනවා බණ්ඩලෙ පොලිතින් කොළ 100ක් තියෙන බණ්ඩලයක් ගෙනල්ලා පොලිතින් කොළ 100ම ගණකම් වයින්නවා දැන් පොලිතින් කොළ 100ක් තියෙනවනේ දැන් පොලිතින් කොළ 100 ගණකම ගත්තොත් ළමයි මේකට වඩා වැඩි වෙනවා කොහොමද පොලිතින් බණ්ඩලයක් නේ හරි දැන් හිතන්න පොලිතින් කොළ බණ්ඩලයක් ගණකම වෙන්නාම අපිට පාඨාංගයක් එනවනේ පොලිතින් කොළයක් ගණකම ගන්න කොහොමද ඒ පාඨාංගය x නම් ඒක බෙදනවා පොලිතින් කොළ ගන්න 100ක් තිබ්බනම් 100ෙන් බෙදෙනවා ඒත්මේ පාඩම්ගේ උත්තරය අපි කියන්න ඕනේ දශම ස්ථාන දෙකකට කුඩා මිලිමීටර ගුණාකාරයක් වන විදිහට. නැත්නම් එක පොලිතින් කොලයක් තියන අකුවොත් පොලිතින් කොලේ අපිට නමන්න පුළුවන්. නේ මේක දෙකකට නමනවා. ආයෙ දෙකකට නමනවා. ආයෙ දෙකකට නමලා කොහම ගණකම එන්නේ එන්නේ වැඩි කරගෙන යනවා. එතකොට ඒකෙත් ළමයි අපි ගන්න පාඩම්කය මොකක් හරි ඒක අපි බෙදන්න ඕනේ මේකේ තියෙන මේ නමුම් වර්ග ගන්න නෙමෙයි. තට්ටු කොච්චරක් ඇවිල්ලා තියෙනවද? නේ අර තනි පොලිතින් කොලේ වගේ උසවල් කීයක් මේ වාර කීයක් ඇවිල්ලා තිනවාද ඒකෙන් තමයි බෙදන්න ඕනේ. ඉතින් ඒවා තමයි ඉතාමත් වැදගත් මේ ඝනකම හරිද? ඒවා වනිද්දි ඔව අපිට අහනවා ළමයි. හරි දිදාල හිසේ කාර්ය භාරේ පවා ඉතාමත් වැදගත්. හරි සිහින් කම්බියේක තහඩුවකනේ ඒ වගේ ඝනකම වනිද්දි ඔබ පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් අපිට සාමාන්‍යයෙන් එක එක මිනුම් උපකරණ දෙනවා ළමයි මේවා ළමයි දැන් ඔය හරි 2002 2004නේ ඔය වගේ දැන් මේ වගේ තැටියක් තියෙනවා. හරි. මේ තැටියේ විශ්කම්මෙමයි ඉන්න මේ කූරක් තියන සම්බන්ධ කරලා නේ මේ කූරේ උසමයි ඉන්න මීටර කෝදුව පාවිච්චි කරන්න පුළුවන් ටිකක් ලොකු මිනුමක් නම් නේ සාමාන්‍ය සෙන්ටිමීටර අපි ගත්තොත් නේද 20 30 සෙන්ටිමීටර 10ට වඩා සාමාන්‍ය අපි මීටර කෝදුව ළමයි පාවිච්චි කරනවා සෙන්ටිමීටර 10 හෝ ඊට වඩා වැඩි මිනුම් අනින්න වර්නි කැලිපරයක් සාමාන්‍යයෙන් ළමයි සුදුසු වෙන්නේ සෙන්ටිමීටර 1 හෝ 1ට වඩා වැඩි මිනුම් අනින්න හරි මොකද කුඩා මිනුම් අනින්දි ළමයි අර භාගික දෝෂයේ මොකද වෙන්නේ දෝෂ දෝෂයේ මිනුමේ දෝෂයෙන් ඉන්නේ වැඩි වෙනවා මයින දිග අඩු වෙන්න ඒකින් වෙන්න පුළුවන් දෝෂය ඉතින් අපි මම ඒ ගැන වෙනම දෝෂ ප්‍රතිශත කියලා වෙනම වීඩියෝයක් කරනවා පස්තරාන්න විදියත් එක්ක ඒකේ ටික ඔක්කොම කියලා දෙනවා හරි අපි කිසියම් මිනුමක් මනින්න තෝරගන්න ඕන සුදුසු උපකරණ මොකද්ද නේ වර්නි කැලිපරේද මයික්‍රෝමීටර් ස්කෘප් වාමානේද හරි නැත්නම් ගෝල මානේද ඊට පස්සේ චලන වීක්ෂේද මීටර කෝදුවේද ඒවා මම පස්සේ වෙනම කියලා දෙනවා හරි වෙනම තව වීඩියෝයක් කරනවා ප්‍රැක්ටිකල් හතරට අමතරව තව වීඩියෝයක් කරනවා හරි මම ඒකද කියලා දෙන්න සාමාන්‍ය පොඩක් මතක තියාගන්න මෙහෙම කියන්න හේතුවක් තියෙනවානේ ඒක මම ඒ වීඩියෝ එකේ තමයි කරන්නේ සා විතර වර්නි කැලිපරයෙන් සෙන්ටිමීටරේ හෝ ඊට වඩා වැඩි මිනුම් වෙන්නාම හොඳයි ඊට පස්සේ මයික්‍රෝමීටර් ස්කෘප් වාමානේ ළමයි අපි මිලිමීටරේ හෝ මිලිමීටරේ වඩා වැඩි මිනුම් තමයි මයින්නේ අර අඩු මිනුම් වෙන්නේ නැහැ කි හැබැයි එතකොට දෝෂය වැඩි අර භාග්‍ය දෝෂය මේ ප්‍රතිචාර දෝෂය කියන එක වැඩි වෙනවා මිනුම කුඩා වෙන තරමට මයින මිනුම මයින් මිනුම වැඩි වෙන තරමට නේද අපලන් තේරෙනවා දැන් අපි භාග්‍ය දෝෂ ලිව්වොත් නේ කුඩා මිනුම උපකරණය නේ මොකක් හරි 0.01 නම් මයික්‍රෝමීටර් ස්කෘප් වාමානයක මයින මිනුම x නේ මේ දෝෂය පුළුවන් තරම් අඩු කරගන්න ළමයි මොකද කරන්න ඕනේ හරිය වැඩි වෙන්න ඉන්නේ ඒකට මයින පාඩාංගයේ වැඩි වෙන තරමට දෝෂය අඩු වෙනවා මයින පාඩාංගයේ අඩු වුණොත් තමයි දෝෂය වැඩි වෙන්නේ ඒක ඊටමත් වැදගත් මම ඒක ඊළඟ වීඩියෝ එකේ කියන්නේ වෙනම වීඩියෝයක් කරනවා දෝෂ ප්‍රතිශත සහ ප්‍රස්ථාර ඒකදී ඔය ටික ඔක්කොම කියලා දෙන්නම් වැදගත් කොටස් ටිකක් තමයි අපි ඊට පස්සේ බලමු මේ අර වර්නි කැලිපරේක වගේම මේ මයික්‍රෝමීටර් ස්කෘප් වාමානයකත් අපිට මොකක් හම් වෙනවද මූලාංග දෝෂය තියෙනවා එතන මේ මුලින්ම මම කතා කරන්නේ මලකට තට්ටුවක් බැඳලා තියෙන අවස්ථාව හරි අපි නැත්තම් දාන මූලාංග දෝෂ කියලාත් කියනවා එහෙම අවශ්‍ය නැහැ නේද කියන්න ඒක මේ ඉද්ද සහ කෙනිහිරේ ළමයි දැන් මේවා අපි සාමාන්‍ය ගබඩා කරද්දී නේ මම කලින්ත් කිව්වා හරි ජල වාෂ්ප උරා ගන්න මොනවා හරි ද්‍රව්‍යයක් දාලා තමයි හොඳින් මේවා ගබඩා කරලා තියන්න ඕනේ හරි පාඩාංග අරන් නේ අන්තිමට විද්‍යාගාරෙන් එද්දී හරි පිරිසුදු කරලා තියන්න ඕනේ හරි මේවා ලෝහ හින්ද ළමයි අර මලකට ගන්නවා කොහොමත් සාමාන්‍ය වලක් ගන්න අමාරු ඉතින් 100%ම ඒ වගේ එදාට දැන් හිතන්න මේකේ මලකට තට්ටුවක් බැඳෙනවා දැන් මලකට තට්ටුව නැත්තල් ළමයි ඉද්ද සහ කෙනිහිර ස්පර්ශ වෙද්දී ඉද්ද කෙනිහිරත් එක්ක ස්පර්ශ වෙද්දී ප්‍රධාන පරිමාණ බිඳුවයි වෘත්තාකාර පරිමාණ බිඳුවයි සම්පාත වෙන්නේ පැ හරියටම හැබැයි ළමයි මේක දැන් මලකට තට්ටුවක් කොහොම තිබ්බාම මොකද වෙන්නේ අර මලකට තට්ටුව තමයි ඇවිල්ලා වදින්නේ නේ එතකොට ඉද්දයි කියයි ස්පර්ශ වෙද්දී ලොව්වට පේන්නේ නැහැ මේ වැන්දට හරිද යාන්තම් එහෙම පේන්නේ නැහැ ඉතින් ගොඩක් වෙලාවට පොඩි මලකට තට්ටුවක් තියෙන්නේ හරි එහෙම ලොව්වට මන් නැගෙන්නේ පේන්න ඕනින්දා
මෙන්න මේ මලකට තට්ටුව නිසා මොකද වෙන්නේ? අර ඉද්දේ හරිම ස්ථානයේ ගිනිහිරේ හරිම ස්ථානයේ ගේවෙන්නේ නැහැ. මෙන්න මේ වගේ මලකට තට්ටුවක් තියෙනවා මෙච්චර පරතරයක් සහිත x. ඒකින්ද ළමයි මොකද වෙන්නේ? දැන් හරනම් තව කරවන්න බෑ මේ වෘතාකාර බිඳුව මේ ප්‍රධාන බිඳුවත් එක්ක සම්පාදනය කරන තාජුට්ට මේක කරවන්න ඕනේ. කරවලා මේ ඉද්ද මෙහාට තල්ලු වෙන්න ඕනේ. මේ x ප්‍රමාණය මෙහාට තල්ලු වෙන්න බෑ. මේ ඉද්ද x ප්‍රමාණය මෙහාට තල්ලු වුනොත් තමයි මේ බිඳුව ගන්නට මේ බිඳුවත් එක්ක සම්පාදනය වෙන්නේ. තව ටිකක් කරවන්න ඕනේ. හැබැයි කරවන්න බෑ දැන්. මේ දෙක ගෑවිලා තියෙන්නේ. අන්නේ කරවන්න බැරි ටික තමයි අපි මේකේ දෝෂය ලෙස ගන්නෙ. ඉතින් මේකේ බැලුවොත් ඕගලන්ට පේනවා සම්පාදලා තියෙන්නේ 1 2 3 4 5 6 වෙනි කොටස. නේ? ඉතින් මේ දෝෂය අපි ගන්නදී දෝෂය සම්පාදලා තියෙන කොටස් ගන්න 6 වැඩි කරන්නේ මේකේ කුඩාම වෙනම බිංදු දශම බිංදු 1 එනවා කියේ දෙන්නේ. බිංදු 1 දශම බිංදු 1 6යි මිලිමීටර් මූලංග දෝෂය. දැන් ළමයි අපි මේකෙන් පාඨාංකයක් ගත්තී. අර කෂින් වගේම තමයි. මේකෙන් දැන් පාඨාංකයක් ගත්තී. හරි මේ ආකාරයේ මේ දෝෂ තියෙන මයික්‍රොමීටර්ස් ගෲප් වාමනේ දැන් පාඩංගයක් ගන්නවා පාඩංගයක් ගත්ත ළමයි මොකද වෙන්නේ ඔයගලන්ට මම නිකන් මේක ඔක්කොම දැන් අඳින්න යන්නේ නැහැ දැන් මේක නිකන් පාඩංගයක් ගත්තදී මම බලන්න වෙන වැඩි හරිද දැන් මේක මලකට තට්ටුව තියෙනවා මෙන්න මේක ඈත් වුණා හරි ඈත් වෙද්දී ළමයි මොකද වෙන්නේ අර මලකට තට්ටුවේ ඝනකමත් එක තමයි ඔක කියවෙන්නේ නේ මලකට තට්ටුවේ ඝනකමත් එක තමයි මේ පාඩංගය කියවෙන්නේ මලකට තට්ටුවේ ඝනකම උත් තියෙනවා මේක බිංදු 0.6 මිලිමීටර් මලකට තට්ටුවේ ඝනකම. මෙතන මොකක් හරි අපි වස්තුවකුත් තිබ්බනම් නේ ඒකේ විශ්කමය වලින්දී දීනම්. දැන් ළමයි මෙතන එන්නේ මේකේ පාඩාංගෙ මොකක් හරි කියෙවෙද්දි කියෙවෙන්නේ දැන් නිකන් හිතන්නකෝ මේ වෙලාවේ කියෙවෙන පාඩාංගෙ. මොකද දැන් මෙතන යන්නේ ආයි පස්සට කරපන්නේ. ඒතකොට මේ ગેප් එකත් එක්කම තමයි කියෙවෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ කියෙවෙන පාඩාංගෙ ළමයි d ධන මලකට තට්ටුවේ ඝනකම. අන්නේ කියෙවෙන පාඩාංගෙන් මලකට තට්ටුවේ ඝනකම අඩු කරාම තමයි ඒ කියන්නේ මේ දෝෂය අඩු කරාම තමයි මේ වස්තුවේ නිවැරදි විශ්කම්ය වෙන්නේ. හරි එතකොට මොකද වෙන්නේ දැන් මෙතන නිකන් හිතන්න ඔක කියවෙන පාඩාංකේ හරිද කියවෙන පාඩාංකේ තමයි එන්නේ හරිද මිලිමීටර අපි ගත්තොත් 3.5 හරි 5යි 8යි මිලිමීටර ඔන්න ඔක තමයි දැන් කියවුනේ ඕකෙන් ළමයි මේ දෝෂේ මලකට තට්ටුවේ ඝනකම අඩු කරන්න ඕනේ නේ එතකොට තමයි මෙයාගේ නිවැරදි විශ්කම්භය එන්නේ ඒ කියන්නේ 3.5යි 2යි මිලිමීටර ඊටමත් වැඩගත් ඒක තමයි පාඩාංක ගත්තා ඔය වගේම ළමයි දැන් අපි මේක සෑහෙන කාලයක් සමාගමට පාවිච්චි කරලා තිබි ඉද්ද කිනීර ගෙවෙන්න පුළුවන්. හරි? ඉද්ද සහ කිනීර ගෙවෙන්න පුළුවන්. ඉද්ද සහ කිනීර ගෙවුනොත් මොකද වෙන්නේ? එතකොට වෙන්නේ ළමයි මේකේ දැන් හරනම් ඉද්දයි කිනීරයි දැන් මේ තියෙන්නේ මම මේ ගෙවිච්ච ප්‍රමාණය මෙහෙදලා තියෙන්නේ. ගෙවුනේ නැත්තම් ළමයි මේ වෙලාවේ හරියටම මෙයාගේ බිඳුවයි බිඳුවේ සම්පාදිනවනේ මේ දෙක ස්පර්ශ වෙද්දී. දැන් ගෙවිලා ඉන්න ළමයි මෙයා වැඩිපුර මෙහාට එනවනේ. වැඩිපුර මෙහාට එනවා කියන්නේ මේ ප්‍රධාන පරිමාණ බිඳුවයි මෙතන උපතාකාර පරිමාණ බිඳුවයි හරන සම්පාත වෙලාන් තියෙන්නේ ඉද්දයි ගිනියලයි ස්පර්ශ වෙද්දි නේ හැබැයි මේක කොහොම ගෙවුනන් ටිකක් ගෙවුනහම ළමයි තවක මේක මෙහාට තව තල්ලු වෙනවනේ තව තල්ලු වෙනවා කියන්නේ ළමයි මේක මෙහාට කරකවනවනේ කරකවද්දි තමයි මේ බිඳුව තව මෙහාට යනවා ඒ කියන්නේ ප්‍රධාන පරිමාණ බිඳුව පහු කරගෙන තවත් කැරගෙනවා මෙහාට පයින්නවා මම ඇඳලා දින්නේ මේ අවස්ථාව හරි දැන් මේක ගෙවිලා තියෙන්නේ ඔන්න ඔය ප්‍රමාණය ගෙවිලා ඉන්න දැන් මේක ස්පර්ශ වෙන්නේ මෙහාට කරකවුවාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අවස්ථාවක්. එතකොට නම් මෙතන නිකන් බලන්න 45 වගේ තියෙනවා. අර බිංදුව පහ කරන් ගියා කොටස් කීයක්ද? 1යි 2යි. කියන්නේ මෙතන මේ අවස්ථාවේ ඉඳන් තව කොටස් පහක් කැරගුණා. අන්න එච්චර ප්‍රමාණයක් කැරගුණා මේ දෙකයි ස්පර්ශ වෙද්දී. ඒ අමතරව දැන් කැරගුණානේ කොටස් කීයක්ද? බිංදුව මෙතන ඉඳන් නේ 45ෙද්දී කොටස් 45ක් නේ ළමයි කැරගෙන්නේ. ඇයි මේ බලන්න උඹේ? මෙතනනේ 45 දීන්නේ. මෙතනනේ 5 දීන්නේ. දැන් මේ අවස්ථාවේ තමයි මේ තියෙන්නේ. මේක මෙහාට එන්න නම් හරි තව කරවන්නේ දක්ෂිනාවර්ත වුණා. එතකොට හරි සම්පාදයෙන් එකක් කරගෙන 49 48 47 46 45 තමයි මේ දෙක දැන් ගෑවෙද්දි 45 වෙනි කොටස සම්පාත වුණා කියන්නේ ළමයි ඔය දෝෂි ගත්තී 45 වැඩි කරන්නේ නැහැ කුඩා මෙමෙ. අර වර්නිය කැලිබරේ වගේ මුළු කොටස් ගානින් අඩු කරන්න සම්පාත වෙන කොටස් ගන්න 45. අන්න ඒක වැඩි කරන්න කුඩා මෙමෙ. එතකොට මෙතන 5 වැඩි කිරීම 0.01 0.05 මිලිමීටර. අන්න ඉද්ද සහ ගිනියර ගෙවිලා තිබ්බොත් ළමයි මූලංග දෝෂය ගන්න විදිය වෘතාකාර පරිමාණයේ කොටස් 50 හරි 100 හරි තියෙන්නේ. ඒකෙන් සම්පාදවන කොටස් ගන්න අඩු කරලා කුඩා මිනුමින් වැඩි කරන්න. එතකොට මූලංග දෝෂය එනවා. දැන් මේ වගේ හේගින් ළමයි පාඩාංගයක් ගත්තොත් මොකද කරන්න ඕනේ? මේ දෝෂ තියෙන හේගින්. අපි එතකොට කියවෙන පාඩාංකේ අඩුවෙන් ඉලියෙන්නේ. ඒ මේ ටික අඩුවෙන් කියවෙන්නේ. ඒකින් හින්දා නේ මොකක් හරි දැන් වස්තුවක අපි විශ්කම්භයක් මනින්දි අපිට කියවෙන පාඩාංකේ මිලිමීටර 4.0 හරිද? දැන් 1.5 මිලිමීටර කියන පාඩාංකේ.
හැබැයි ඇත්ත පා ඇත්ත මිනුමනේ එයාගේ නිවැරදි විශ්කම්බි නිවැරදි විශ්කම්බි ගන්දී මේ වගේ වෙලාවක අර්ග එකතු කරන්න ඕනේ එකතු කරාම මෙතන 4.2 mm කියලා එන්නේ මලකට කාලා තිබ්බොත් කියවෙන පාඩාංගේ මුලින් අපි දෝෂ හොයාගන්නේ මේ මේ පාඩාංග ගන්න කලින් දෝෂයක් තියනවාද කියලා බලන්න ඕනේ අනිවාර්යෙන්ම හරි මෙහෙම මලකට කාලා තිබ්බොත් ඒ වෙලාවේ අපි වස්තුවක විශ්කම්බි හරි මොකක් හරි මනින්දී කියවෙන පාඩාංගෙන් දෝෂය ළමයි අඩු කරන්න ඕනේ මේ ඉද සංගීතය ගෙවිලා තිබ්බොත් කියවෙන පාඩාංගයේද වස්තුවක මේකින් දැන් මේ මයික්‍රෝමීඩියස් ගෲප් ප්‍රමාණය මොකක් හරි අපි ඉන්නමක් ගද්දී ඒ කියවෙන පාඩාංගෙට ළමයි මොකක් කරන්න වෙනවද දෝෂය එකතු කරන්න ඕනේ එහෙම කරලා තමයි අපි නිවැරදි පාඩාංගය ගන්න. ඉතින් මම මේක පොඩි animation video දෙකක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේක මලකට කාලා තියෙන ළමයි. එතන හොඳට බලන්න සම්පාදලාගේ ඉන්නේ පහනේ. තව හරනම් මෙහාට කරකවන්න ඕනේ කරකව ගන්න බෑ. ඒ කියන්නේ පහ කියන්නේ කුඩා මෙන් මේ වැඩි කරාම අර මුලංග දෝෂය 0.05 mm මලකට කාලා තියෙන්නේ. දැන් ඔතන බලන්න කියවෙන්නේ කීයද? 1.1නේ ප්‍රධාන පරිමාණයේ පාඩාංගයක් ගන්නනේ 1 කියවෙන්නේ. හරි. සම්පාද වෙන්නේ 10.8 කුඩා මෙන් මේ වැඩි කරාම. ඉතින් මෙතන ළමයි 1.18 mm කියලා එන්නේ. ඒක දෙවිලා තියෙන්නේ. ඕකේ ළමයි මේක අඩු කරන්න ඕනේ. 1.18 අඩු කරන්න 0.05 1.13 mm. අරගෙන මේ 45 සම්පාදුනා කියන්නේ මේ අවස්ථාවනේ. එනම් දෝෂ 0.05. දැන් ඒකෙන් පාඩාංගයක් ගත්තා. එතන කී වෙන්නේ කීයද? එතන ප්‍රධාන පරිමාණයෙන් 2 ගන්නවා. 2 කී වෙනවා 38නේ සම්පාදලා තියෙන්නේ. එතකොට 2.38. ඒකට මේ 0.05 එකතු කරන්න 2.43 mm. හරි. හොඳයි. ඉතින් ඒ වගේ අපිට පොඩි පොඩි ඔය animation videos කීපයක් හරි හදලාමයි තියෙන්නේ. හරි. ගැටලුවක් නැහැ නේද? හොඳයි. ඒ අවස්ථාව දෙක ඉතාමත් වැදගත්. හරි. ඒකත් ඔයගොල්ලෝ හරියට තේරුම් ගන්න. හොඳයි. මේකෙත් එක දැන් ඔය ටික තමයි අපි කතා කරන්න තියෙන්නේ. පාඩංග කියව ගන්න විදිහ එහෙම අමාරු නෑ. මේ ටියුට් එකක් හොඳට බලන්න. මේ වල හැම මේ ඡායාරූපයක් එක්කම දාලා දෙනවා විස්තර කරලා. ටියුට් එක අනිවාර්යයෙන්ම කියවන්න. හරි. ටියුට් එක පැහැදිලිව නිගයිඩ් කරලා තින්නේ. හරි. අපි මේකේ ළමයි දැන් විභාග ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. හරි. 2004 A level විභව ගතරක් නාගටලුව 2004 A level විභව ගත රචනා ගැටලුව හරි 2004 A level හොඳයි ඒකේ බලන්න රූප දීලා තිනවා මේ වෙලාවේ අර බෝලේක විශ්කම්මේ මයින් අවස්ථාවක් තියෙන්නේ A වල එක A එක රූපෙහි පෙන්වා ඇති මයික්‍රෝමීටර් ස්කෲප් ප්‍රමාණයේ ABCD ලෙස සලකුණු කර ඇති කොටස් නම් කරන්න ඉතාම ලේසි A මොකද්ද? එතන දැන් මිල්ල කිව්වත් කමක් නැහැ නැත්තම් රේඛීය ප්‍රධාන පරිමාණයට සම්බන්ධ කරලා තියෙන්නේ නැත්තම් මිල්ල. B ඒක නම් හැලින්ම වෘත්තාකාර පරිමාණය C කියන්නේ දිදාලය D කියන්නේ දිදාල හිස. B වල එක. එහෙත මයික්‍රෝමීටර් ස්කෲප් ප්‍රමාණයේ කුඩාම මිනුම මිලිමීටර වලින් කුමක්දනේ? මේක ඔයගලන්ට පේනවා මේක දැන් ප්‍රධාන පරිමාණය බැලුවොත් අර්ධ මිලිමීටර වලින් ප්‍රවංගණය කරලා තියෙනවා. එතකොට කුඩා මිනුම. හරි B වල 1. හරි. මෙතන A වල නම් කරන්න ඕනද? A වල ගත්තොත් 1A A-ින්. හරි A කියන්නේ මොකද්ද? මිල්ල නැත්තම් ප්‍රධාන පරිමාණයේ B. B කියන්නේ වෘත්තාකාර පරිමාණය නම් කරන්න C. දිදාලය දිදාලය. හරි D දිදාල හිස මයික්‍රෝමීටර් ස්කෲප් ප්‍රමාණය කුඩා මිනුම ගාති ළමයි අර ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසකදී හොඳට බලන්න 0.5 මිලිමීටර තියෙන්නේ ඈ මෙතන 0.5 ප්‍රමාණකණය කරලා තියෙනවා නේ මිලිමීටරයක් දෙකකට බෙදලා තියෙන්නේ බෙදන්න වෘත්තාකාර කොටස් මේකේ වෙනවා 50යි තියෙන්නේ 50 මෙතන කෙලින්ම 0.01 මිලිමීටර මෙහෙම හදලම ගන්න හරිද හදලම ගන්න නැත්නම් ලකුණු දෙද්දී එක බලන්න පුළුවන් ප්‍රවේලකම් දෙක ඉහත එක රූපයේ පෙන්වා ඇති ගෝලයේ විශ්කම්බේ සඳහා පරිමාණය කියවෙන පාඩාංගය දැන් ඔය ලාවේ කියවෙන පාඩාංගය අහනවා මිලිමීටර වලින් මේක බලන්න හොඳට ප්‍රධාන පරිමාණය ළමයි කියවන්න පුළුවන් මිලිමීටර 6ක් දක්වා නේ ප්‍රධාන පරිමාණය කියවීම මිලිමීටර 6යි මේ 6ට බලන්න මෙතන එකතු වෙන්නේ කී සම්පාදලා තියෙන 46 47 48 නේ 48 නේ තියෙනවා 48 සම්පාදලා තියෙන 48 වැඩි කරන්න කුඩා මෙනු ඉන්ඩක්ෂන් බින්දුව එකේ 6 එකතු කිරීම 0.48 කියන්නේ 6.48 මිලිමීටර. හරිනේ 6.48 දැන් කියවෙන පාඩම්. ඊපස්සේ අහනවා දැන්
මුලින්ම එයා මේක නැල්ලලා තිනා මූලංග දෝෂයක් තිනවද නැද්ද කියලා එයා කලින් හොයාගෙන නැහැ නිකම්ම මේ බෝලේ තියලා ඉද්දසාති නීරාතරට මෙහෙම මැන්නාම කී වෙන පාටක් ඊට පස්සේ එයාට හිතලා තිනා මූලංග දෝෂයක් තිනවද කියලා බලන්න මූලංග දෝෂයක් තිනවා කියලා හිතලා එයා මේ මයික්‍රෝවේව් ස්වරූපාමානේ ඉද්දයි ඉනිරයි නේ ස්පර්ශ කරන අවස්ථාවක් අරගෙන ඒ වෙලාවේ මෙතන මේ දෙක රූපේ බලන්න ඉද්දසාති නීර ස්පර්ශ වුණාට පස්සේ මේ බෝලේ අයින් කරලා එයා බලනවා මෙතන පාඩාගේ හරණම් බිංදු බිංදු සම්බාධ වෙන්න බෑ මූලංග දෝෂයක් නැත්තම් හැබැයි එහෙම වෙලා නැහැ නේ. උතර පේනවාද බිංදුව චුට්ටක් මොකදලා දින්න ළමයි. බිංදුව වෘත්තාකාර පරිමාණ බිංදුව මොකදලා දින්නේ? ප්‍රධාන පරිමාණ බිංදුව පවු කරන් ගිහිල්ලා. ඒ කියන්නේ ඉද්ද සහ ගිනියට ගෙවිලා නේ? ඉද්ද සහ ගිනියට ගෙවිලා ඒ කියනවා මූලංග දෝෂේ කොච්චරක්ද? ඒ වගේලා මොකද්ද අපි කරන්නේ මෙතන බලන්න මේ දෙක රූපේ. හරි මෙතන 46 47 නේ. සම්පාදලා දින්නේ 47. ඒ කියන්නේ මුළු කොටස් ගන්න 50න් සම්පාදලා තියෙන කොටස් ගන්න අඩු කරන්න ඕනේ. අඩු කරලා කුඩා වෙනුමෙන් වැඩි කරන්න ඕනේ මූලංග දෝෂ කී දෙන්නේ. මෙතන 3.01 වැඩි කරාම කියන. 0.03 මිලිමීටර. 0.03 මිලිමීටර. ඊට පස්සේ අහලා දිනවා ළමයි 4. බෝලේ විස්කම්බය සඳහා මිනුමේ භාගික දෝෂය. බෝලේ විස්කම්බය සඳහා විස්කම්බ මිනුම ගන්න බැ ළමයි විස්කම්බ මිනුම පාඩම් කියන්නේ කියවෙනවානේ දැන් දිවරදි විනුම තමයි ගන්න ඕනේ විනුම ගත්තී දැන් අර කලින් අපි මූලංග දෝෂේ දන්නේ නැතුව ගත්තාම කීවෙච්ච අවිය කියද 6.48 නේ ඕකට එක තමයි මේ හරි ද�ෝෂේ එකතු කරන්න ඕනේ නේ 0.01 එකතු කරන්න ඒ කියන්නේ කීයද බෝලේ දිවරදි විස්කම්ම විනුම 6.51 මිලිමීටර අන්න ඒකේ භාගික දෝෂය අහනවා හරි මේකේ බෝලේ දිවරදි ආගේ අහලා තිබ්බනේ මිලිමීටර වලින් හරි ඒක ගන්න ඒ කලින් ගියහල තියෙන්නේ රෝම ඉලක්කම් තුනේ අහලා තින්නේ මූලංග දෝෂ හොයලා මේක ගන්න රෝම ඉලක්කම් හතරේ අහනවා භාග්‍ය දෝෂ. ඉතින් භාග්‍ය දෝෂ කියන්නේ කුඩා මිනුම 0.01 බෙදන්න පාඩම් මේ නිවැරදි මිනුම 6.51. එක යට 651 සූ ක්‍රීම අවශ්‍ය නැහැ. පහ වස්තුව පමරට වඩා තෙරපීම වැලැක්වීම සඳහා මයිකෝමීඩි ස්කෘප් වාමානේ යොදා ඇති පූර්ව පාරික මද්ද මොකද්ද? 2000 ඉතන පොඩ්ඩක් විස්තරේ ලියන්න මොකද්ද? ඉද්ද වස්තුවේ ස්පර්ශෝ ෂණේන් මේ 2000 කරකෝණ විට ඉද්ද වස්තුවේ ස්පර්ශෝ ෂණේන් හරිද මේ මොකද වෙන්නේ 2000 භ්‍රමණ යාන්ත්‍රණයෙන් මේ මුදා හැරෙනවා පික් શબ્දයකුත් අපිට අහන්න පුළුවන් මේ වෙලාවේ හරි ඒක පොඩ්ඩක් විස්තර කරලා ලියවනම් හරි C ඒක තමයි තුන රූපේ වෙන්නෝ ඇති පරිදි වෘත්තාකාර හරස් කරක් සහිත කම්බියක් දිග අන්න සෙන්ටිමීටර් 55ක් වගේ ඒ වගේ දිගක් ඉතින් මයින්න බෑ වර්නී කැලිපර මයිකෝමීඩි ස්ක්‍රූප් පමණ දාලා සාමාන්‍ය වර්නී කැලිපරයකින් සෙන්ටිමීටර් 20ක් වගේ තමයි මයින්න පුළුවන් උඩින් දිග මයිකෝමීඩි ස්ක්‍රූප් පමණයකින් සෙන්ටිමීටර් 5ක් 6ක් තමයි මයින්න පුළුවන් හරි දැන් L කෙලින්ම සෙන්ටිමීටර් 55ක් වගේ දල වශයෙන් D1 මිලිමීටර 4යි අත ඇටිය විස්කම්බ D2 වන සෙන්ටිමීටර් 5ක් සහ ඝන ගම මිලිමීටර 3ක් වන සමීකර ඇත නේ මේ රූපේ දින කොටස් ටික ඉතින් මේක අහනවා තමයි අර එක එක ඒවා මයින්න පාවිච්චි කරන්න උපකරණ දැන් L කියන එක අනිවාර්යෙන් මොකද්ද මීටර කෝදුව තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒයි සෙන්ටිමීටර 55 මීටර රූල. D1 මිලිමීටර 4යි. අර D1 මයින් ඕගොල්ලන්ට පුළුවන් මොකක් පාවිච්චි කරන්නද? එතන වුණනම් වර්නිය කැලිපරේනේ වර්නිය කැලිපරේ පාවිච්චි කරන්න පුළුවන්. D2 මයින්නත් වර්නිය කැලිපරේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මයිකෝමීඩි ස්ක්‍රූප් වාමාන හොඳයි නේ. ගොඩක් වෙලාවට D1. ඔව්. T මිලිමීටර 3යි. එතකොට මෙතන අපි සාමාන්‍යයෙන් දැන් මම අර කිව්වා මෙතන මේ ඒක මම පස්සේ වීඩියෝ එකේ කරන්නම්. වර්නී කැලිපරයකින් අපි සාමාන්‍යයෙන් ළමයි මනින්නේ සෙන්ටිමීටරයට වඩා වැඩි මිනුම්. හරි ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඉතින් මෙතන මිලිමීටර 4 සහ මිලිමීටර 3 තියෙන ඒවා මයිකෝමීටර ස්ක්‍රූප් වාමාන තමයි මනින්න ඕනේ. හරිද? ඊට පස්සේ සෙන්ටිමීටර 5 අවුලක් නැහැ. D2 වර්නී කැලිපරයෙන් මන්නේ නැහැ ඉතින්. හරි D2 වර්නී කැලිපරයෙන් මනින්න පුළුවන්. T සහ D1 අනිවාර්යෙන් මයිකෝමීටර ස්ක්‍රූප් වාමානෙන් මනින්න. මොකද මිලිමීටර 10ට වඩා අඩු මිනුමක් හින්දා මිලිමීටර 1ට වැඩි 10ට වඩා අඩු හින්දා මොකද්ද මයිකෝමීටර ස්ක්‍රූප් වාමානෙන් මන්නේ නැහැ ඉතින් සෙන්ටිමීටර 1 නැත්නම් මිලිමීටර 10 හෝ ඊට වඩා වැඩි මිනුම් මයින්න තමයි අපි වර්නී කැලිපරේ පාවිච්චි කරන්නේ සෙන්ටිමීටර 10ට වඩා වැඩි මිනුම් කෙලින්ම මීටර කෝදුවේ මන්නේ නැහැ ඉතින් එහෙනම් L මයින්න මීටර රූල D1 මයින්න මයිකෝමීටර ස්ක්‍රූප් වාමානේ D2 මයින්න වර්නී කැලිපරේ T මයින්න මයිකෝමීටර ස්ක්‍රූප් වාමානේ කැටියේ ඝනකම සඳහා වඩා හොඳ අගයක් ලබා ගැනීමට ඔබ අනුගමනය කරන පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල කුමක්ද? එතකොට ඒක ළමයි ලියවෙන්න ඕනේ තැටියේ ස්ථාන කිහිපයකින් නේද මයිකෝමීටර ස්ක්‍රූප් වාමානේ පාවිච්චි කරලා තැටියේ ස්ථාන කිහිපයකින් ඝනකම මැන
ඒවායේ සාමාන්‍ය මධ්‍යනාගය ලබා ගන්න ඕනේ. මම එකක් කලින් කිව්වා එක්තරා වර්ගයක පොලිතින් කොලයක නේ ඝනකම. ස්කෘප්වාමානයේ කුඩා මිනුම් රත් වලා බෙහෙවින් කුඩාය. මයික්‍රොමීටර් ස්කෘප්වාමානයේ භාවිතා භාවිතයෙන් කොලයක ඝනකම නිවාණය කිරීමට ක්‍රමයක් යෝජනා කරන්න. මොකද්ද? හරි ඒක සාමාන්‍යයෙන් අර මයික්‍රොමීටර් ස්කෘප්වාමානයේ කුඩාම මිනුමට වඩා වැඩි වෙන විදිහද පොලිතින් කොල කිහිපයක් එක මත තබා එම සියල්ලේම මුළු ඝනකම මැන තිබ්බ පොලිතින් කොල ගානින් බෙදුවා නම් අපිට මොකද වෙන්නේ? පොලිතින් කොලයක ඝනකම සඳහා අවියක් ගන්න පුළුවන්. හොඳයි ළමයි දැන් එතනින් මයික්‍රොමීටර් ස්කෘප්වාමානයේ ඉවර වෙනවා. හරි මයික්‍රොමීටර් ස්කෘප්වාමානයේ ඉවර වෙනවා. ඉතින් දැන් මේ වෙද්දි ප්‍රැක්ටිකල් ටික සියල්ලම වගේ ඉවර වෙලා තියෙන්නේ. ඉතුරු වීඩියෝ දෙකකින් ඕගොල්ලන්ට ඊළඟ ප්‍රැක්ටිකල් දෙකක් බලන්න පුළුවන්. මෙන්න උපකරණ හරි ගෝලමාලි සහ චල අන්වේෂයේ අනිත් පාඩම් භෞතික විද්‍යාවේ පාඩම් 11 ප්‍රැක්ටිකල් 42. එතකොට මේ වෙද්දි ඉවර වෙලා ඔයගොල්ලන්ට ඔක්කොම ටික ගන්න පුළුවන්. හොඳයි ළමයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් හොඳට වැඩ කරන්න යාළුවන්ටත් කියන්න සම්බන්ධ වෙන මේ වැඩේ කියලා ලංකාවේ ඕනම ළමයිට ගන්න පුළුවන් වීඩියෝස් ඊමේල් එකට. ඒක දැනුවත් කරන්න එහෙනම් අපි මෙතනින් පාඩම ඒ කියන්නේ මේ කොටස ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හොඳට වැඩ කරන්න. සුබ දවසක් සියලු දෙනාට. No, I don't